දරුත්තර මහසංග රත්නින් අවසරයි. එවගේම වේදිිකාවේ සිටින ජාතික ජනබලවේගේ නායක අනුර දිසානායක සහෝදරෑගෙන් අවසරයි. එ වගේම ලාල් විජේනායක සහෝදරයා ඇතුළු සේලුම විදායක සභිකයන්ගෙන් වගේම අද දින මෙ ස්ථානයේ ජාතික ජනබලවේගේ කැලණී ආසනය වෙනුවේ නායකත්වය දෙන්න මේ වේදිකාවට නෑකපු සේරු දෙනාගෙන් අවසරයි. එවගේමයි අදනය සහෝදරය සහෝදරිය මිත්‍රවර්මි.ට මෙතැන්ට ආාවහම අමතු සමීප බවක් දැලුණ. මේ වත්තල මාබෝලි හුණු පිටිය වනවාසල කැලනිය මගේ ජීවිතයේ හරිපුරු දුස්ථාන. මෙතන ඉන්න මේ සහෝදර සහෝදරියන්ගේ මුණු දැක්කම. අපි දන්නා මේ නියෝජනයා මෙතන සිංහල දෙමල මුස්ලිින් මැලේ බර්ගම අපි සියලු දෙනාම එකවන්න ජීවත්වන ප්‍රදේශයක් තමයි මේ කැලනියාසනය කියල කියන්නේ. අපිට මෙහෙක නුපුරුදු තැනත් නෙමෙයි. එද්දස්තමසි අසූතුනේ කළු ජූලිය එන්න කලින්. මගේ හොඳම යාළුවා ම මේ මහබාගේ කිට්ටුව මගේ ගම මගේ යාළුව ශාන්ති. ශාන්ති මයි ළමාකාලේ ගතකරේ හරිම සුන්දර විදිහට. ශාන්තිජ දෙමළ චිත්‍රපටි ගැන කියනකොට මන් සිංහල චිත්‍රපටි ගැන කිව්වා. අපිට ලොකු කරදරයක් වියසනයක් තිබුන් නෑ ඉස්කෝලේ පාඩම් පොත් ගැන. අපිට එහෙම අර්බුදයක් තිබුන් නෑ. විෂවිද්‍යාලයේ තරඟකාරී ලෙස යන්න ඕන කියලා හෝ තොකු ස්කෝලෙකට අන්්ඩෝඕනි කියලා. ඒවාගේ සහෝදර බැඳීමකින් තමයි අප අපේ ළමාකාලේ ගතකරේ. නමුත් අද අපිට එස්යල්ල හිමි වෙලා තියෙන මුහොතක තමයි නැවතත් අවුරුදු විස්සකට තියකට පස්සේ. මේ ගමේ මේ අපි කාලයක්්ජීවත් එච්ච අපිට නුපුරුදු නැති පුරුදු සහෝදර සහෝදරය නමතන්ඩ ලැබිලා තියෙන්නේ. ඇත්තටමා මේක සුවිශේෂී මංකැල්ලිය විශ්වවිද්‍යාලය ව ගණන්නන්නේ මන් පාඩාන්කරේ හැඳල පුස්ත කාලේ. අපි ගතකරපු ජීවිතය ඔගොල්ලෝ අගේවා මේ පරිසරේට පුරුදොයි. අපිට එෙනම් මොනාදා දහහිමි වෙලා ගිහිලා තියෙන්නේෙ. කෙටියෙන්ම කිව්වෝත් සියල්ලා හිමේ මිත්‍රවරුණි. නිදහසේ හිතන්ඩ බෑ නිදහසේ ගමනක්්‍යන්ඩ බෑ නිදහසේ කතා කරන්දබෑ. අපේ ළමයින්ට ඉගනගණ්ඩ හරි හමං ඉස්කෝලයක් නෑ. අපේ ළමයින්ට කරන්්ඩ රස්සාාවක් නෑ. පහුගේ කාලෙම අපි දැක්කා. අපේ දෙමවපියෝ ඉඩකඩම් විකුලලා අපේ දරුවන් පිටරටැරිය. උගන්න අන්ඩැරිය ඉගන ගන්ඩැරිය රස්සාවල් කරන්ඩත් තැරිය. අපි රටක් වශයෙන් ලොකු වියදමක් දැරුවා මේ දරුවන්ට උගන්නන්ඩ. නිදහස් සධ්‍යාපනය සහ නිදහස් සෞ්‍යිය කියන්නේ අත්ති විශාල වියදමත් දර්ලතම අප අපේ දරු හැදවේ. නමුත් අපි දන්න අපේ මිත්‍රියන්ගේ ළමයි පිටරටවල් ගිල්ලා. මේ කාල වකමානුවේ කරන රස්සාවල් අපි අවුරුත් කියන බුද්ධිකාලනය හරි සීග්‍රෙන් සිද්ධ වෙනවා වෛද්‍යවරු රටහැර යනවා ගුරුවරු රටහැරයනවා නර්ස්ල රටහැර යනවා බුද්ධිමත්තු රටහැරයනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ප්‍රශ්නයක් තමයි අපේ දෝදරුවෝ අවුරුදු දහට පයිනකොට රට යනවා. අපි ආදරයෙන් හදාගත්තු අය. කතා කරලා බලන්ද ග ගන්ඩ හන්සි මයි කරන රස් වල් ම ද කියල. පාරවල් අතුගානවා යකඩ එකතු කරනවා පත්තරයගතු කරනවා හෝටල්වල වැඩකරනවා පිගං හෝදනවා අපේ කාන්තාවෝ ගෘහ සේවට යනවා එහෙ රටදද මිත්‍රෝණ අපි බලාපපුොරොත්್තුනි. අපි කැමතිද අපි හදාපු දරුවා ඒ වගේ රටෝල් ගිල දුදක්කිතිෙනවාට අපි කැමතිනේ. අපේ රටේ පහුගිය කාලෙම ඉල්ලවා මේ දේශපාලන වෙනසමේ සමාජ වෙන සිට ඕන කියලා මේ සංස්කෘතිකමය වෙනස සපිට ඕනේ කියලා. එනිසා මාලිමාව ජාතික ජනබලවේගේ හැටියට අපි මේ වෙනස් කරන්ඩ හදන්නේ මේ රටේ ආර්ථිකය විතරක් නෙමෙයි මේ රටේ නාස්තිකාර ආර්ථික ක්‍රමයන් වගේම මේ අනීතික ක්‍රමයක්ත් නෙමෙයි අපි මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය විතරක් වෙනස් කරන්ඩේනොවත් නෙමෙයි. එන අපි මොහද වෙනස් කරන්න ඩෝනි. අපි මේ අපේ ජනතාව හිතන පතන විදිය වෙනස් කරන්න්ඩෝනින්. අපිට ඕනෙ ඇත්තටම සිංහල දෙමල මුස්ලිං අපි සියලු දෙනා එකවන්නව ආදරයෙන් ජීවත්වන සමාජයක් ගොඩනගන්න. එක්තරා කාලෙකද ඔන්න එදිගට අපේ පුංචි දරු පටවුක්. දෂ කර මරාදාාන රැල්್ල ෙනවා ஒන්නේක වර වෙලා යනකොට වැඩිහිට කාන්තාව ස්್්‍රී දೂෂනය කරලා ඒ කාන්තාව මර್ලදාන ஒන්න කරල්ලක් ෙනවා ඊ വිබන්න කොට ಆයි වෙන ಪරාදරල්್ලක් ෙනවා මෑතපි දැකපු දේතාමයි ඉතාම තරුණ සෑමරැකියාවත්ම නියෝජனை කරणය මෑතකදී ොස්್ತර මහත්ෙක් ේදවි සාගත මන්ගේ ජීවිත එපාකි්වා ප්‍රාදේශය ලේකම්ල මේ ඉච්චා බංගත්වය මේ අසතුට දලාාගණ්ඩ බැරුව තමන්ගේ ජීවිතේ එපා කියලා අතැරල දාල යනවා විශ්වවිද්‍යාල වල ළමයි තමන්ගේ ජීවිතය එපා කියලා තැරල දාල යනවා වැඩිහිටි අම්මල තාත්තලා විශ්ශේෂයෙන්ම තාත්තල ජීවිත පා කියලා තැරල දාල යනවා ඒනං අපි එකකිිනෙකාටත්තු අෛර කරනවා අපි තමන් තමත්තු අයිරරනවා මොහද අපි ගොඩනාගු සමාජය මිත ්‍රೋණි. ආදරණය සහෝදරයා සහෝදරයා. ඒ නිසා අපි ගොඩනා ග්ඩෝනේ අපි හැමෝටම ආදරේ කරන නීති ගරුක සමාජයක්. ඒකට තමයි ජාතික ජනබලේගේ හැටියට අපි ප්‍රතිපත්ති සම්පාදනය කරල තියෙන්නේෙ. ඒ ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළේ විශේෂයෙන්ම. අධ්‍යපනයට ලොක ක්තිුණ අපි හැමදාමත් අවරුදු ගාණක් තිසේ ගොඩනැගුවේ අයික උපිළිබද විතරක් හිතල බලලා ඒ බුද්ධිපලය මින විදියක්ක් ඒ ගැන තමයි අපි වැඩිපුර කතා කර ඒ නිසා ඕනම තර්කයක් බිඳින්ඩ යමක් පිළිබඳ ගැඹරින් හදාරන්ඩ විශ්ලේශරේ කරන්ඩ අප ස්කෝලෙ ගැන්නවා හැවි ගැන්ුවේ නෑ ඒ කියව ගැන චිत्वेේග පලය පිළිබද චිත්ත වේග පාලනය කරන හැට හැඟි ඉම්පාලනය කරන හැට आत्ම विශ්वाසය ගොඩनाගන හැටි එකකි नेකාට ආදරය කරන හැට එකකි नेකාට ගෞරව කරන හැට अनेකාवेුවෙන් जीීවත් එන්න පුළුවන්කම ඇති කරන්න පලය පිළිබඳ අපිකතා कर නෑ එනිසා ලෝකය දැंग අයිකව විතරක්नेෙමයි ඒ වත් ගොඩनाග ක්‍රමයක් තමයි හරිගස්සාන්නේ හැබැයි අපේ සමාජයේ එන්ඩ එන්ඩම නරක අතටම හැරෙන්නේ අපි අනිකාට ආදරේ කරන්න ඇතිනිසා. මට මේ වෙලා මතක් වෙනවා. ප්‍රහසනා රංගනශිල්පියෙක් අපි සරලෝකව්වොත් විකට නළුවෙක් ලෝකේ හරි ජනප්‍රිය චාලි චැප්ලි. ඔහු වරක් කියනවා. මිනිස්සු ඉන්නේ ආදරේ කරන්නඩයි. බහන්ඩ තිබෙන්න්නේ පාවිච්චි කරන්න යි කිය. ැ රිම නගාටයි අපි මිනිස් ಸುපාವච්ಚි කරಣග මං හಂಡ වලට ආදරේ කරවා කොමද හෙම වුණේ අපේ දුරකාරේ ටාදරේ ಕಂூටරේ දරේ කරනවා කාරකට ආදරේ කවා ඒත්ිේ දර අන්ටදරේ කනවා ේ තරමට සහදර අ දර කනවා දේ තරමට ುහද සිಿද್ධ වෙලා තියන්නේ අපි අපේ සල් ര රවා අපි එක බිං ගලට මරාගන්නවා. කහෞුද මේ සංස්ෘතියක් අපිට ඇතිකරේ කහුද මේ ආකල් පපිට නිර්මාණය කරේ. ඒ නිසා වහ වහා අපි යාකරන මේ ජීවිත එකට එකතු ක්‍රමයක් අපි හරිගස් සඩෝනි. ඒ ක්‍රමය ගොටනග්ඩේ යනොට අපි දන්නවා අපිට දහම්කරුණමය එකුතු කරගණඩ පුළුවන්, විද්‍යාත්මක කරුණය එකුතු කරගණ්ඩ පුළුවන්, තාක්ෂනික දැනුම එකුතු කරගන්නඩ පුළුවන්. ඒ වගේමයි අපියාකරන මේ භාෂාඥානය අපිට අත්්‍යවශ්‍යයි. සිංහලා පිහොඳට දෙමලිගෙන ගණ්ඩෝනිි. දෙමලා පිහොදට සිංහලේගෙන ගණ්ඩෝනිි. එහෙම වුනොත්තමයි අපි අතර සහෝදර බැම්ම නැවවත්ත ගොඩනගා ගණන්්ඩ පුළුවන් වෙන්නේ. ඒකට අවශ්‍ය කරන පදනමාපි මාලිමාව හැටියට යොදනවා. ඒ වගේමයි අපි ලෝකයේ දිනාගණ්ඩයනකොට සියල්ල භා ඥානය අපිට අවශ්‍ය වෙනවා ඒ නිසා සිංහල දෙමල ඉංග්‍රීසි කියන එක මේ භාෂාඥාන ප්‍රවර්ධන කටයුත්තට මාලිමාව අතගහනවා කියන එක අපි පැහැදිලිව සඳහන් කරනවා ඔබේ දරවාගේ අනාගතය මාලිමාවට බාර දෙන්න දරවා අවුරුද්දේහෝ ඉපදෙන්ඩ ඉන්න දරවාගේ සිට අපේ දරවාගේ අනාගතයේ භාරගන්නවා අපි කියනවා මුල්್ಲಮವිය සංವර්ධනೆ ඉಂದಲ විශ් විද್්‍ය्याಲೇದක්್වාම ඒ නිಹಸධ್්‍යාපනೆ අපි ේධರುವಂంటಗොಡನಗ ಪ්‍රතිಪ್ತಿ අපි සಂಪාಧනೇ කರ್ಲವರයි. ඒ සමගಾමಿವ ಇතුරಸ್ಯಲು್ತಪತ್ತಿ ಪි ಹරිගಸ್ತಲವಳයි. ඒ නිසා, මාලිමාවේ ආණ්ඩුව වෙනකාගෙවත්තා ආණ්ඩුවක් නෙමේ මේ ජනතාවගේ ආණ්ඩුවයි මේ ආණ්ඩුව අපි ගොඩනාගඩවා වැඩිය ඇතකනෑ එකතිවැන්න්ඩා අප සමඟ අපි මාලිමාවේ රජයක් යටතේ මේ සාධාරණ නීතිකරුක සමාජයේ ගොඩනගනවා බොහොම ස්තූතියි. මාලිමාවේ ආණ්ඩුවක් එක්ක නීතිකරු යුක්තිගරු.